සංගීතානගේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරපු ගාඩි චිත්‍රපටය බැලුවා. මෑත කාලේ අපි බලපු සමාජීය සහ දේශපාලන විශ්ලේෂණයක් සඳහා හොඳ චිත්‍රපටයක් විදිහට දකිනවා. විශේෂයෙන් ලංකාවේ කුල ක්‍රමය, ඒ වගේම රටද පැලැන්තිය ඉංග්‍රීසියෙන් ලංකාව ආක්‍රමණය කරනකොට ඒ ආපු බලවිව්හයන්, ඒ හැම බලවිව්හයක් ඇතුළෙම කොහොමද අනන්‍යතා දේශපාලනයේ වැඩ කරේ, ඒ වගේම ඉංග්‍රීසියන්ගේ පොදු ආක්‍රමණයට මූණ දෙද්දී ලංකාවේ ජන සමාජය ඇතුළේ තිබුණ ඉතාම සියුම් බෙදීම්, රජුරුව වඩිග රජෙක් වීම, උඩරට රදළ ප්‍රධානින් සිංහලයන් වීම, සිංහල ප්‍රජාව ඇතුළේ තිබුණු කුල බෙදීම්, මේ සියල්ල කොහොමද අර පොදු සතුරා පරාජය කිරීමට එරෙහිව බලපෑවේ කියන එක සම්බන්ධ අපිට ලොකු සාකච්ඡාවක් කරන්න පුළුවන් සිනමා කෘතියක් විදිහට දකිනවා. ඇත්තටම මේ ප්‍රතිවිරෝධතා බේරගන්නේදී ප්‍රධාන ප්‍රතිවිරෝධතාවයේ කොහොමද බේරගන්නේ, අතුරු ප්‍රතිවිරෝධතා ඉස්මතු වුණාට පස්සේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාවයේදී අපි හරදීන්නේ කොහොමද කියන එක සම්බන්ධ අපි විශේෂයෙන් අපි දේශපාලනය කරන අයට කල්පනා කරන්න බොහොමයක් පැති මේක විවෘත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජීය විශ්ලේෂණයක් කරගන්නවා. සමාජයක් විදිහට, ලාංකික සමාජය විදිහට ප්‍රශ්න වලට මූණ දෙද්දී මේක හුදු අතීතයේ පිළිබඳ ඉතිහාස කතලයක් නෙවෙයි අපි හිතන්නේ, අපේ වර්තමානයේ සහ අනාගතයේ තීරණය වෙද්දී මේ සිතුම් රට, මේ චින්තන රටාවෙන්, මේ thinking pattern එකෙන් අපිට මිදෙන්න බැරි වුණොත් එහෙම අපිට 815 වෙදි වගේම පරාජය තමයි 2022 දී හම්බෙන්නේ. ඒ නිසා ඒ 2022 සහ එතනින් පස්සේ යන ජයග්‍රහණ සඳහා මේ අත්දැකීම අපි හිතනවා ප්‍රයෝගික කරගන්න යුතුයි කියලා. මේ චිත්‍රපටිය සම්බන්ධ පොදුවේ ස්තුතිවන්ත වෙනවා ඒකට දායක වෙච්ච හැමදෙනාට.